ඉතින් කොහොමද ඔයාලට ඔන්න මම අදත් කමෙන්ට් එකකට උත්තරයක් තමයි ගෙන එන්නේ. මේ රෙද්දේ කපපු නයිටිය අංක 177 වීඩියෝයේ තියෙන නයිටිය තමයි මේ. එදා මං කැපුවා විතරනේ, මහනටි ඔබට කියලා දුන්නේ නැහැ නේ නේද? මේකේ මේ අත්කටවල් සම්පූර්ණ අත්කටම නෙවෙයි, අත්කටෙන් කොටසක් මෙතන තියෙනවා. එතකොට ඒ අත්කටවල් ඒ වගේ හතරක් තියෙනවානේ, හතර පැත්තේ හතරක් තියෙනවා. ඒ හතර අපි ඉස්සෙල්ල මහගෙන ඉන්න ඕන. මෙතනදි මට මේ රෙද්දේ දැන් ඔබට මම අත් නැති ඇඳුමක අත්කටවල් මහන ක්‍රම දෙකක් මීට කලින් කියලා දුන්නා. නමුත් මට මේකේ එහෙම මහන්න රෙදි නැහැ. පොඩි රෙදි කැලක්වත් ඉතුරුන්නේ නැහැ මේකේ. ඒතර මම කරන්න හදන්නේ මෙහෙම, මේකෙන්ම නවන්න කියලා හදන්නේ. මේකෙන්ම ඔබ ආධුනික ඔබට එකවර දෙවරක් නවලා මහන්න අමාරු නම් ඔබ මෙහෙම කරන්න. එකවරක් නවන්න අටෙන් එකක්. එකවරක් අටෙන් එකක් නවලා මහන්න. එහෙම නවනකොට පරිස්සමින් ගන්න, මොකද අර එච්චර අඩුවට නැවුවාම මේ නූල් ඉර වෙන්න බලනවා. පරිස්සමින් ඔබ ඉදිකට ගහන්න ඔබට අවශ්‍ය තැනට. ඊට පස්සේ ෆුට් එක පල්ලෙහාට දාලා මේක දැන් මහන්න අටින් එකට. අත්කටවල් හතරක් තියෙනවා. අත්කටවල් හතර එකක් මම ඔබට මහලා පෙන්නන්නම්. ඊට පස්සේ දෙවනුව අටින් එකට දැන් මහලා තියෙන්නේ. තව එක වරක් නවල මහන්. තව එක වරක් නවල මහන්. ඒ මම එහෙම කියන්නේ ආධුනික අයට. අනිත් අය එකවරම දෙවරක් නවල මහන්න. ඒ විදිහට අත්කටවල් හතරම මහන්න. ඊට පස්සේ මට මේකට පටි මෝස්තරයක් තමයි යන්නේ. ඒ පටි වලටත් මට රෙදි ඉතුරුන්නේ නැහැ. මම අතට රෙදි කෑලි තුනක් ඉතුරු වෙච්ච රෙදි කෑලි තුනක් මූට්ටු කරලා තමයි ගත්තේ. එතෙන්දී මේ මූට්ටු කරන තැන්වලදී මම මේ වගේ මූට්ටු දෙකක් තියෙනවා මගේ. ඒ මූට්ටු කරන තැන්වලදී දෙවතාවක් මහන්න. එකවරක් මහන්න එපා. ඊට පස්සේ මේ මැහුම් ආසිය දෙපැත්තට දෙබෑ කරලා අයන් කරන්න. මම මේක දැන් අයන් කරගෙන තියෙන්නේ. ඊට පස්සේ මේක දෙකට නවලා පටියක් දෙකට නවලා අයන් කරගන්න. දැන් මම පටිය මහන හැටි ඔබට කියන්න යන්නේ. දැන් මෙතන මැද නැම්ම තියෙනවනේ. මැද නැම්මට එක වරක් නවන්න එක පැත්තක්. අනිත් පැත්තත් මැද නැම්මට නවන්න. නවලා දැන් මෙහෙම අල්ලගෙන නැවත පාරක් දෙකට නවන්න. දැන් මේ නැමි දෙක තියෙනවනේ අයිනේ. ඒ නැමි දෙක අයිනේම දිගටම මහගෙන යනකොට ඔබට දිග පටියක් හම්බෙනවා. මේක පටි මෝස්තර තුනක් විතර මම ඔබට කියලා දෙන්න. තුනක් විතර ඔබට කියලා දෙන්න. ඔබට කැමති මෝස්තරයකට හදාගන්න. මම එක මහ පටි සම්පූර්ණයෙන් මහනවා. ඊට පස්සේ කරන්න තියෙන්නේ මෙතන මම කේසින් එකට ඉඩ තියලා තියෙනවා. කේසින් එක කියන්නේ මේ පටි රිංගවන්නේ සිදුරක් මහන්න අපි අර අය කටුවකින් රිංගවන්නේ ඉලාස්ටික් එකේ වගේ. අඟල් භාගයක් නවලා අඟලක් තව නවලා මෙන්න මේ ආකාරයෙන් අඟල් භාගයක් නවලා නැවත අඟලක් නවලා අඟල් තුන් අඟලක් අතර වගේ නවන්නකෝ. තුන් අඟලට අඩු වුණත් කමක් නැහැ, මොකද පටි එච්චරම් පළල නැහැ මගේ. මේ ආකාරයෙන් කේසින් දෙකක් මහගන්න. ඊට පස්සේ පටියක් මේ ටික මහලා ඉඳිමුකෝ. පටියක් මැහුවා. අත් කටවල් හතරක් මැහුවා. දැන් මම කේසින් එක මහනකොට ඕලොක් මැෂින් එක තියෙන අය ඕලොක් කරලා එකවරක් නවලා මහන්න. ආධුනික අනිත් අය මෙහෙම එක අඟල් භාගයක් නවලා නැවත අඟලක් නවලා එකවර මහන්න. ආධුනික ඔබ පොඩ්ඩක් නවලා අඟල් භාගයක් පමණ නවලා එකපාර මැස්මක් ගහගන්න. මං හැම වෙලේම ආධුනික ඔබ ගැන තමයි හිතන්නේ, මහන්න දන්න අය ගැන නෙවෙයි. මොකද මහන්න දන්න අය නැති මේ වීඩියෝස් බලන්නේ නැහැනේ නේද? එකවරක් නවලා මොකද ඔබට එකවරම දෙපාරක් නවල ගන්න ගියාම ඇද වෙනවා ඔබේ ඇතින්. ඒකයි මම එහෙම කියන්නේ.
ඔබට පුරුදු වෙනකන් මේවා අල්ල ගන්නකන් ඔබ ඒක ආකාරයෙන් කරන්න. මැෂින් එක හොඳට හුරු වුණාට පස්සේ ඔබ දෙපා එක එකවරම මහන්න. දැන් ඊට පස්සේ එකවරක් වුණා මම ඇහුවා. දැන් නවන්න. අඟ ලක්ම නැතත් කමන්නේ, අඟලකට පොඩ්ඩක් අඩු වුණත් කමන්නේ නැහැ. නවලා දැන් මෙතනින් තමයි මම පටිය රිංගවන්නේ. පටිය රිංගවන දැන් දෙකේම වහන්න ඕන. දෙකේම මහල කේසින්නේ කායකටුවකින් මේ පටිය රිංගවනකොට ඔබට ආකාර මෝස්තර තුනක් කියන්නම් මම. එකක් තමයි එක පැත්තකින් පමණක් ඇතුල් කරලා සම්පූර්ණ දිග පටියක් අරගෙන, මම පටිය දිග මැන්නේ නැහැ තාම, සම්පූර්ණ දිග පටියක් අරගෙන එක පැත්තකින් ඇතුල් කරලා ඊට පස්සේ අනිත් උර හිසෙන් අත දාන්න පුළුවන් වෙන්න මෙන්න මෙහෙම යම්කිසි ප්‍රමාණයක් තබාගෙන, මෙහෙම යම්කිසි ප්‍රමාණයක් තබාගෙන අර පටන් ගත්ත පැත්තෙන් බෝ එකක් ආකාරයට උර හිස උර ඇටේ මුදුනට තියලා ගැට ගන්න තමයි තියෙන්නේ එක මෝස්තරයක්. එක පටියයි රිංගවන්නේ අයකටුව දාලා රිංගවන පැත්තෙන් නෙවෙයි, අනිත් පැත්තෙන් මෙහෙම අතට අවශ්‍ය ප්‍රමාණය තියාගෙන පටියේ පටන් ගත්ත තැනින්ම අයකටුව යවලා ඉවර කරලා, ඒ කියන්නේ ඉදිරිපස පිටුපස දෙකම එකවර වටේටම යවන්න. වටේටම යවලා එකවර ඊට පස්සේ පටන් ගන්න ගත්ත තැනින් තමයි උරහිස් මුදුනේදී පටි දෙක ගැට ගසන්නේ. ඒක එක මෝස්තරයක්. එහෙම නැත්නම් දැන් අපේ කේසින් එක තියෙනවනේ, දැන් මං ඒ කිව්වේ තනි පටියක් අරගෙන. දැන් මං ආයෙ කියන්නේ තනි පටි මෝස්තරය. අපි දැන් මෙහෙම තිබ්බනේ. ඊට පස්සේ ඉදිරිපස මැද්දෙන් බොත්තම් කාසයක් මහගන්න. බොත්තම් කාසයක් මහගෙන වටේටම යන, ඒ කියන්නේ අත් දෙකට මෙන්න මේ වගේ ප්‍රමාණයක් අවශ්‍ය ප්‍රමාණය තියාගන්න ඕන. තියාගෙන වටේටම අයකටුවකින් රිංගවලා අර බොත්තම් කාසයෙන් ඉදිරියට අරගෙන ඉදිරිපසෙන් බෝ එකක් ආකාරයට ගැට ගසන්න. ඒක දෙවෙනි එක. තුන්වෙනි මෝස්තරේ තමයි ඔබේ ගත්ත පටිය දෙකට කපලා පටි දෙකක් ආකාරයෙන් සකස් කරගන්න. එකක් රිංගවන ඉදිරිපස කේසින් දෙකෙන්, අනිත් එක රිංගවන පිටිපස කේසින් එකේ උරහිස් දෙකේදී පටි දෙක ගැට ගසනවා. ඒතර පටි කොටස් එක පැත්තකින් දෙක ගානේ පටි දෙක ගානේ හිටිනවනේ. උරහිස මුදුනේදී උරහිස දෙකේදී පටි දෙකක් බෝ ආකාරයට ගැට ගසන්න. දැන් මෙතන මම ඒ පටිය ගැන කියලා දුන්නාට දැන් තාම මම කේසින් එක මහල ඉවරත් නැහැ. කේසින් දෙක මහල ඉවරලා ඊට පස්සේ අංශ දෙක මහන්න ඕන. අංශ දෙක අඟල් භාගයට මහන්න. ඔබ අඟල් භාගයට මහන්න. ඔබට තව ටිකක් මේක ලූස් වැඩි කියලා හිතනවා නම් අඟලට මහන්න. ඉස්සෙල්ලා අඟල් භාගයට මහලා ඇඳලා බලන්න. තව ටිකක් ටයිට් කරගන්න ඕන නම් අඟලට මහන්න. ඊට පස්සේ වාටිය මහන්න තමයි තියෙන්නේ. ඉතින් ඒ ටික ඔබට මම හිතනවා බලන්න අවශ්‍ය නැහැ කියලා. මම මේ තැනින් තැන කට් කරනවා. මොකද ඔබට වීඩියෝ එක දිග වෙඩි වෙනවා. මට නෙවෙයි ප්‍රශ්නේ. ඉතින් ඔබට